මතේ ගොඩ කෙරිගම් පමුණුව දහම් සේවන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය වසර ගණනාවක සිට සාර්ථකව ක්‍රියාත්මක කරනවා. පළමු වසරේ සිට පාසල් අධ්‍යාපනය අවසන් වන තෙක්ම සෑම විෂයකටම අදාළ උපකාරක පන්ති මෙම මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. පරිගණක අධ්‍යාපනය විදේශ රැකියා ඉලක්ක කරගනිමින් භාෂා අධ්‍යාපනය ලබා දීම පමණක් නොව සෞන්දර්ය අධ්‍යාපනයද මෙහිදී ලබා දීමට කටයුතු කරනවා. දහම් සේවන ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විශේෂත්වයක් වන්නේ එහි අධ්‍යාපන ලබන දරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි. මේ දහම් සේවන ආයතනය ඇත්තම අපේ නොමිලේ අධ්‍යාපන ලබා දෙන තැන. මේ ආයතන තුලින් අපිට සෞන්දර්යාත්මක හැකියාවන් තවත් වර්ධනය වෙනවා. ඒ වගේම ලැප්ටොප්ස්, කම්පියුටර්ස්, ස්මාර්ට් රූම්ස් මේ වගේ දේවල් හැම දෙයක්ම අපිට ලැබෙනවා. සේන අධ්‍යාපන තුලින් අපේ අධ්‍යාපන ගමන සාර්ථක වෙනවා කියලා මම හිතනවා. නොමිලේ උපකාරක පන්ති සේවය අපිට ලබා දෙනවා. ඉතින් දැන් ආර්ථික මට්ටමත් සමග පාසල් යන අපිට ගොඩක් උපකාරයක් වෙනවා මේ සේවය. පළපුරුදු ගුරුවරුන් 30 දෙනෙකුගේ පමණ සේවාව මෙම ආයතනය මගින් ලබා ගන්නවා. මේ කරන්නේ දරුපෙටවගේ ජීවන ගමන ආලෝකමත් කරන්න දරන මහ වෑයමක්. දරුවෙක් හදනවා කියන්නේ ලොවක් හදනවා කියන එක. ඒ හින්දා මේ කරන පුණ්‍ය කර්මයට දායක වෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. දාගැබ් 100ක් හැදුවට වඩා එක දරුවෙක්ගේ ජීවිතයක් හදන එක ඉතාම පුණ්‍ය කර්මයක් හැටියට මම දකින්න. මේක මුළු ලංකාවටම විවෘත වෙච්ච ආයතනයක්. ඉගෙන ගැනීමට කැමැති ළමයි වෙනුවෙන් මේ ස්ථානයේ විවෘතයි ඒ සියලු විෂයන් වලට සහ සියලු භාෂාන් වලට. වැඩසටහන් නොමිලේ කරන එකම ආයතන මම හිතන්නේ ලංකාවේ ඇතුළත වෙන කොහෙවත් නැහැ. ජපානයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම අධ්‍යාපන ආයතනයෙන් මේ වන විටත් දරුවන් දහස් ගණනකගේ දෙනෙත් පාදා තිබෙනවා. අද වන විටත් එහි 600ක පමණ දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබනවා. ජපානයේ වැඩවෙසෙන ආචාර්ය පූජ්‍ය සුදුහුම්පල විමලසාර ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම අධ්‍යාපන ආයතනය දයේ දරුවන්ට නොමිලේ අධ්‍යාපන ලබා දෙන සේවාව තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂාවයි. දරුවන් දහස් ගණනකට එකවර අධ්‍යාපන ලබා දීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය පුළුල් කරමින් නව ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඇතැම් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මේ වන විටත් මුල්කල් තබා තිබෙන ආකාරයද දැකගත හැකි. එහෙත් ඊට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය රැගෙන ඒම අභියෝගයක් බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් නිසි ඉඩකඩක් සහිත මාර්ගයක් නොමැති වීම නිසායි. ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය අධ්‍යාපන මධ්‍යස්ථාන කරා රැගෙන ඒමට ඉඩකඩ සහිත මාර්ගයක් සකස් කර දෙන්නේ නම් එය දරුවන් වෙනුවෙන් කරන මහඟු පුණ්‍ය කර්මයක් බවයි පූජ්‍ය සුදුහුම්පල විමලසාර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. දීපු මූල් ගල අපිට යථාර්ථයක් කරගන්න තාම බැරි වෙලා තියෙනවා. මං හිතාගෙන ඉන්නේ ළමයි 6000ක පමණ පිරිසක් එකවර ඉගෙන ගන්න විධිමත් අධ්‍යාපන ආයතනයක් කරන්න. හැබැයි එදා ඉඳන් මේ දක්වා වෙහෙසෙනවා අපිට ඒ ආයතනයට පාරක් ගන්න. මොකද ලොකු ගොඩනැගිලි හදන නිසා, ලොකු මැෂිනරි ගෙන්නන්න ඕන නිසා පොඩි පාරකින් ඒ කරන්න අමාරුයි. සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ මේ වෑයමට හැමෝම සහය දෙන්න.